සුබදවසක් ඔගොල්ලෝ හැමෝටම. අද මම මේ සුරතල් මසුන් ඇති කරන අයගේ දැනුමට වැදගත්වෙන කාරණාවක් ගැන කතා කරන්න හිතන් ඉන්නේ. අද මම ඔගලන්ට කියනවා ඔක්සිජන් අවශ්‍ය නොවන ඔයා හදනවනම් ටෑන්ක් එක ඔක්සිජන් අවශ්‍ය නොවන මාල් වර්ග පහක් ගැන අද මං කතා කරන්න හිතන් ඉන්නවා. අති අපි වීඩියෝකට ගිල්ලා බලමු මොකක්ද මොනාද මේ මාල් වර්ග පහ කියලා. පස්සෙන ස්ථානයේ ඉන්නේ සෙනගල් මාල් වර්ග, නැත්නම් බයිච, බිචීර් ගොඩක් නම් වලින් හඳුන්වනවා. මේගොල්ලෝ තමයි පස්සෙන ස්ථානයේ ඉන්නේ. මේ මාල් වර්ග වලට ඔක්සිජන් සපයන අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ වතුර ඇතුළේදී නෙමේ හුස්ම ගන්නෙ. මේගොල්ලෝ සාමාන්‍ය වතුර මතුපිටට ඇවිල්ලා තමයි හුස්ම ගන්නෙ. විනාඩි 10කට 15කට වගේ සැරයක් වතුර මතුපිටට ඇවිල්ලා මේගොල්ලෝ හුස්ම අරන් ආයි වතුර ඇතුළට යනවා. මේගොල්ලෝ ගොඩාක් වැරයිටි වලින් මේනකොට ඉන්නවා, එක එක වර්ග වලින්. ඉතින් ඔයා හදනවනම් ඔයාට කැමති විදිහට තෝරලා ඔයාගේ කැමැත්ත අනුව හදන්න හැකියාවක් තියෙනවා. අනිත් කාරණා තමයි මේගොල්ලෝ මොස්ට ෆිෂ් කැටගරියකට අයත් වෙන මාළු වර්ග. ඉතින් ඔයා මෙයාලව කමියුන් ටෑන්ක් එක වගේ හදන්න හිතන් ඉන්නවනම් අනිවාර්යෙන් මේගොල්ලන්ට වඩා පොඩි මාළුත් එක්ක නම් හදන්න යන්න එපා. මොකද මේගොල්ලන්ගේ කටට ගැලපුණොත් එහෙම මේගොල්ලෝ ඒ මාළු වර්ග කන්නිට කඩ තියෙනවා. ඒක හින්දා කමියුන් ටෑන්ක් එකක් හදනවනම් මේගොල්ලන්ව දාලා මේගොල්ලෝ වගේම ලොකු මාළු වර්ගත් එක්ක අනිවාර්යෙන්ම හදන්න. හතරවෙනි ස්ථානයේ ඉන්නේ ස්නේක් හෙඩ් මාළු වර්ග. අපි සාමාන්‍යයෙන් ගමේ ගොඩේ නම් කියන ගංගාර කියලා හඳුන්වන්නේ මේ මාළු වර්ග වලට. මේගොල්ලෝ සාමාන්‍යයෙන් ටිකක් ලොකු වෙන මාළු වර්ගයක්. ඒක හින්දා පොඩ්ඩක් හදද්දි පොඩ්ඩක් කල්පනා කරන්න. අනිත් කාරණා තමයි වෙන මාළුත් එක්ක පොඩ්ඩක් හදන්න අමාරුයි. මොකද මෙයා ටිකක් සැර මාළුවෙක්, ටිකක් කියන්න බෑ ගොඩක් සැර මාළුවෙක්. ඉතින් අන්න ඒ කාරණාව නිසා වෙන මාළුත් එක්ක පොඩ්ඩක් හදන්න අමාරුයි. මේගොල්ලන්ගේ වර්ග මාළුත් එක්ක හදන්න නම් හැකියාවක් තියෙයි. නමුත් වෙන මාළුත් එක්ක නම් හදන්න පොඩ්ඩක් අමාරුයි. මේගොල්ලොත් මේ වෙනකොට මේ ස්නේක් හෙඩ් කියන මාළු වර්ගෙත් ගොඩාක් වැරයිටිස් ඉන්නවා, ගොඩාක් වර්ග වලින් ඇවිල්ලා ඉන්නවා. ඒක හින්දා ගොඩාක් ලස්සන කලර්ස් වලින් ඉන්නවා මේ ස්නේක් හෙඩ් මාළු වර්ග. ඉතින් ඔයාට කැමති විදිහට, ඔයාට ආස විදිහට මේ මාළු වර්ගෙත් තෝරගෙන ඔයාට හදන්න හැකියාවක් තියෙනවා. අංක 3 කතා කරන්නේ මම කැට්ෆිෂ් වර්ග ගැන. මේ කැට්ෆිෂ් වර්ග ගත්තොත් සාමාන්‍ය මේ කැට්ෆිෂ් වර්ගවල ඉන්න මාළුන්ගෙන් 90%ක්ම හුස්ම ගන්න වතුරෙන් මතුපිටට ඇවිල්ලා. උදාහරණ කීපයක් මම කිව්ව. කොඩි කැට්ෆිෂ්, මාබල් කැට්ෆිෂ්, කොමන් කැට්ෆිෂ්, එහෙම නැත්නම් ඉරිඩේෂන් ෂාක් කියලා කියනවා. අපි ගොඩක් කට්ටිය දැකලත් ඇති ඔය ගොඩාක් ටැංක් වල නම් ඉන්නව ගෙවල් වල. මේ වගේ මාළු වර්ග වතුර මතුපිටට ඇවිල්ලා තමයි හුස්ම අරගෙන ආයේ වතුර ඇට්ට යන්නේ. ඉතින් ඔයාට හදන්න පුළුවන් නම් ඔය කැමැත්ත අනුව මේ කැට්ෆිෂ් වර්ග තෝරගෙන හදන්න හැකියාවක් තියෙනවා. දෙවෙනි තැනට මම කතා කරන්නේ ගුරාමි මාළු වර්ග ගැන. ගුරාමි මාළු වර්ග ගැන කතා කරොත් මේ වෙනකොට වෙල්දපොලේ ගොඩාක් වැරයිටි වලින් ගුරාමි වර්ග ඇවිල්ලා ඉන්නවා. ගොඩාක් ලස්සන වැරයිටිස් ඉන්නවා. මේ හැම ගුරාමි වර්ගයක් වගේම වතුර මතුපිටට ඇවිල්ලා හුස්ම අරගන්න මාළු වර්ග. ඉතින් ඔයා ගුරාමි මාළු වර්ග හදනවා නම් ඔයාට වෙනම ඔක්සිජන් එකක් සපයන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ හැම ගුරාමි වර්ගයක්ම වතුර මතුපිටට ඇවිල්ලා තමයි හුස්ම අරගෙන යන්නේ. ඉතින් ඔයාට හැකියාවක් තියෙනවා ඕන්න මේ ගුරාමි මාළු වර්ග විතරක්ම දාලා වුණත් ලස්සන කමියුන් ටෑන්ක් එකක් හදාගන්න. මොකද ගොඩාක් ලස්සන ගුරාමි වර්ග ඉන්නවා. උදාහරණ විදිහට කිව්වොත් ත්‍රී ස්පොට් ගුරාමි, පර්ල් ගුරාමි, ඩෝප් ගුරාමි, මේ වගේ ගොඩාක් ලස්සන ගුරාමි වර්ග ඉන්නවා. මීට අමතරව ජයන් ගුරාමිලත් වතුර මතුපිටට ඇවිල්ලා තමයි හුස්ම අරගෙන යන්නේ. හැබැයි ජයන් ගුරාමිල නම් අනෙක් ගුරාමිලත් එක්ක ඔයාට කමියුන් ටෑන්ක් එක හදන්න හැකියාවක් ලැබෙනකන් නැහැ. මොකද ජයන් ගුරාමි කියන්නේ ගොඩාක් විශාල වෙන මාළු වර්ගයක්. ඒක හින්දා අනිත් අයත් එක්ක නම් කමියුන් ටෑන්ක් එක හදන්න ඔයාට හැකියාවක් ලැබෙනකන් නැහැ. හැබැයි ඔයාලා අනිත් මාළු වර්ග ගුරාමි වර්ග නම් දහලා ලස්සන කමියුන් ටෑන්ක් එකක් උනත් හදාගන්න හැකියාවක් තියෙනවා. අංක 1 මම කතා කරන්නේ බෙටා ෆිෂ් ගැන. එහෙම නැත්නම් ෆයිටර් ෆිෂ් කියලා කියන සමහර අය. ඇත්තටම මෙයා ගැන කතා කරොත් ගොඩාක්ම ලස්සන මාළු වර්ගයක්. ඒ වගේම තමයි ගොඩාක් අය ආදරය කරන, ගොඩාක් අය ආදරය කරන මාළු වර්ගයක් විදිහට මේ මාළු වර්ගය හඳුනන හැකියාවක් තියෙනවා. හැබැයි මේගොල්ලන්ගේ පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙන්නේ.
මේ බෙටා ෆිස්් බෙටා ෆිස්් ලක විතරක්කු දාලා කමින් ටෑන්ක් වගෙන හදන්න බැහැ. මොකද මේගොල්ලෝ ෆයිට් කරගන්න මාල් වර්ග ඇැන මිගුලන්ගේ වර්ග අතර නිතර මේගොල කොටාගන්නවා. ඒක හින්දා අන්න එකතයි පොඩි ප්‍රශ්නය කර තියෙන්නේ මේ ගොලන් විතරත් දාලා ටෑන්කයක් හදන්න බැහැ. හැබැයිවාට හැකියාවත් තියෙනවා මේ බෙටා ෆිස් ලව ටෙට්‍රා ගප්පි වගේ මාලුත් එක්ක දාලනම් සමහරයට කමින් ටෑන්කයක් වට හදාගන්න හැකියාවක් ලැබේ. ඉතින් මං හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගන්න ඇති. ඔයා එහෙම හිතනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, මේකට කමෙන්ට් කරන්න, මේකට ලයික් කරන්න, ඒ වගේම තමයි මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.